අවසන් රාජ්‍ය පාලකයා යකෙක්. ඔහුගේ නම රවුලු. රවුලු සූර්යවංශිකයෙක්. සූර්යවංශිකයෙක්. එහෙනම් සූර්යටයි මුල් තැන දුන්නේ. තමුන්නාස සූර්යවංශිකයෝ කියලා දන්නේ නැහැ. ඒකයි මේක වැරද්ද. හැබැයි සූර්යා තාමත් මුල් තැන දෙනවා. ඒකයි පොල් තෙල් පාන පත්තු කරන්නේ. සූර්යයා සංකේතවත් කරන්නේ. ඒ පහනේ පොල්තෙල් පහනේ කුකුලෙක් ඉන්නව උඩ. ඇයි ඒකට කුකුලෙක් තිබ්බේ? කුකුලගේ හොට නැගරහිරට හරවන්න ඕනේ. නැගරහිර තියෙන අංශක 23මාරක් උඩහටයි 23මාරක් පල්ලෙහාට අංශක 47ක් නැගෙනේර. මේක නම් පෘථිවිය, මේක නම් සමකය. මේකට සූර්යයන්නේ මාර්තු සැප්තැම්බර් 23. 25 මාර්තු 21 මේ මකර නිවර්තනය. සූර්යයා මුදුන් වෙන්නේ ඔතෙන්ද ඔන්න ඔය දින දෙකේ. එයින් පස්සේ දවස් 4:39. ඒ කියන්නේ දවස් 4ක සැරයක් එක අංශකයකට වාගේ ගිහිල්ලා අංශක 23මාට එනවා. 23මාට. ඒ තමයි ජූනි 21. ඊට පස්සේ අහපව පල්ලෙහාට එනවා. ඇවිල්ලා පල්ලෙහාට එනවා දෙසැම්බර් 21. මේ තමයි මකර නිවර්තනය, මේ තමයි කර්කටක නිවර්තනය. මේ දෙකම අභ්‍යවකාශයත් එක්ක සම්බන්ධ. මෙතන මකර රාශිය, මෙතන කටක රාශිය, මෙතන මකර රාශිය. එතකොට කුකුල ලගින්නේ ජූනි මාසේ 21 වෙනිදා නම් මෙතන මේ පැත්ත බලාගෙන. කුකුලෙක් නිදහසේ හදලා අධ්‍යයනය කරන්න. කුකුල ගිහිල්ලා දාන්නේ මේ පැත්තට. එතකොට පාන්දර 3:58ට බ්‍රහ්ම මූර්ති 3:58ට කුකුල සංඥාව දෙන්න ඕනේ. ඒ තමයි බ්‍රහ්ම මූර්තිය. එයා ඒ වෙලාවට හැරෙනවා. කුකුල අඬන්න ඔය වෙලාවට. විනාඩි ගානක් එහාට මෙහාට වෙනවා. එන්න එන්න බ්‍රහ්ම මූර්තිය පොඩි විනාඩි ගානක් එහාට මෙහාට වෙනවා. 5:58. මේ වෙලාවේ ලෝකෙම නිස්සබ්දයි. මේ වෙලාවේ ගස්වල ඔක්සිජන් වැඩිපුර නිකුත් වෙන වෙලාව. මේ වෙලාවේ තමයි භාවනාව ආරම්භ කරන්න ඕනේ. මේ වෙලාවේ තමයි පාඩම් කරන්න ආරම්භ කරන්න ඕනේ. එහෙනම් ළමයි කලින් නිදි ගන්නන්න ඕනේ. පාන්දර තේකක් දීලා ඔය වෙලාවට හැරවන්න ඕනේ. බ්‍රාහ්මී කියන්නේ ලුණු විල. ළමින්ට ලුණු විල ගහක් ගලවලා උණු වතුර දාලා එළිය වෙන්නකන් තියලා උණු වතුර ටික පාන්දර පවන්න ඕනේ. අද මතක පෙට්ටිය හදන්න ඇමරිකාවට ගෙනියන්නේ ලුණු විල. උණු වතුර දාන්න ඕනේ. තද උණු වතුර දානවා. හරි ලුණු විල. එතකොට මේකට කියන්නේ බ්‍රාහ්මී. මේ වැල්මී වලට කියන මේ සරි මේ ලුණු විලට කියන්නේ බ්‍රාහ්මී. බ්‍රාහ්මී. ඔව්. මුගුන් වෙන වලට කියනවා කරත් කියනවා. එතකොට දැන් ජූනි 21 වෙනදට. ඊට පස්සේ මාර්තු 21 ඉඳලා දවස් 92ක් යනවා මෙතෙන් ඉඳලා ජූනි 21ට. ආයේ 92ක් පල්ලෙහාට එනකොට සැප්තැම්බර් මාසේ 23 වෙනදා. ඊට පස්සේ ආයේ පල්ලෙහාට එනවා දෙසැම්බර් 21 තව 92කින්. එතකොට එදාට මේ මෙතන බලාගෙන තමයි කුකුලා ඉන්නේ. මේ කෝණේ අංශක 23මාරයි. මේකත් 23යි දෙකෙන් එකයි. ළමින්ට දෙයියන්ගේ නාමෙන් ළමින්ට මේව උගන්වන්න. මගේ නෝනා විස්රාම යන්න ගිහිල්ලා සේවය දීර්ඝ කරගන්න හැදුවා. මම කියන්නේ කරුණා කරලා ගෙදරින්ද. ඔයා උගන්න එක ළමින්ට වැඩක්වත් නැහැ. ළමින්ට තේරෙන්නේ නැහැ. කරුණා කරලා ගෙදරින්ද කියලා. හරි. තේරුණා මේ මේක. මේ මේක. ඒක ටික උගන්නන්න කියන්නේ. කොහොමද සිලබස් එකේ? ඔයාට සිලබස් එකක් තියෙනවා. ආ. ඔව් සිලබස් එකෙන් පිටපැන්නොත් ප්‍රශ්නය සිලබස් එක කවර් කරේ නැත්නම් ප්‍රශ්නය. හරි. එතකොට හරි. මම උගන්වනවා. මම විශ්වවිද්‍යාලෙත් මේ ටික ඉගෙනුවා තැන් තැන්වලදී. හරිද? මේ මේක මතක තියාගන්න. මේක තමයි කුකුල්ලාඩිය. දැන් තේරෙනවද කුකුල්ලාඩිය? රජයේ මිනින්දෝරුවෙකුට විතරක් පාවිච්චි කරන්න පුළුවන් සලකුණ. වෙන කාටවත් මේක පාවිච්චි කරන්න බෑ. වෙන මිනින්දෝරුවෙක් පාවිච්චි කරනවා නම් කකුල් දෙකයි තුනක් දාන්න බෑ. අම්මල කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා තේරෙනවද? මට මැරෙන්න බය නෑ මම පොඩ්ඩක්. හැබැයි මැරෙන්න බෑ. ඔතින් අර තියෙන කකුල්ලාඩිය. මේ එක කකුල මේ අනික් කකුල මේ අනික් කකුල.
ගලේකාර තියන්නේ ඕක. එතකොට මම මැරෙන්න බය නැහැ. මගේ ජීවිතේ තිබුණේ පොඩි ළමයෙක් අතේ තියෙන බිත්තරයක් වගේ නෝ 70 එකේ. සත පහක විශ්වාස කරන්න පුළකවන්නේ. හැබැයි මැරෙන්න දුකයි. මොකද මම 2040 දෙසැම්බර් 2040 අගෝස්තු මාසේ 26 වෙනිදා මගේ මෙසිරු රට වින්න ඕන. ඊට ඉස්සෙල්ලා ගොඩාක් දේවල් කරන්න තියෙනවා. අර කන්ද උඩට නගින්න හදන එකයි. ඊට ඉස්සෙල්ලා මම ගොඩාක් දේවල් කරනම් මම මේ කරන දේ තව කට්ටිය අල්ල ගන්න ඕන. තේරුණා නේද? එන්නේ උසාවි මේ ගන්නේ. මේක දවස් තුනෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. නවතින්න ඕනේ ඇවිල්ලා. ප්‍රශ්නයක් නැහැ. ඔයගලන් දෙය තියෙනවා. නවතින්න පුළුවන්. මට කිසි අවුලක් නැහැ. නේද? දිසාපාමෝගේ ගෙදර වාගේ. බැල මෙහෙවරකම් කරලා ඉගෙන ගන්න එකයි. ලෝකයේ පුතෙක් නම් රජයේ පුතෙක් නම් සල්ලි දීලා ඉගෙන ගන්න එකයි. හැබැයි දිසාපාමෝ රජුලංගේ පුතාටයි බැල මෙහෙවරකම් කරලා ඉගෙන ගන්න එක නේද? දෙන්නට සලකන්නේ එක විදියට. කවදාවත් අමිල පහන පත්තු කරන්න එපා. ඔයාට පත්තු කතු කරන්න කිව්වම නැගෙනහිරට හරවලා නැත්තම් කුකුලා. ඉල්ලීම කරන්න කරුණා කරලා මේක නැගෙනහිර හරවන්න. ඒ පිළිබඳ කතන්දර අහන්න ඕන නම් මං හම්බෙන්න කියලා කියන්න. කියන්නේ ඔයා මං හරි ඔයා හරි මේ කතන්දර ඉගෙන ගන්න. පත්තු කරන්න එපා. ඒක වස්වාදීන කතන්දරයක්. කුකුලාගේ ඔළුව. කුකුලාගේ ඔළුව. නෑ නෑ කුකුලාගේ ඔළුව. උඩ තියෙන කුකුලේ. කුකුලාගේ හොට නැගෙනහිරට හරවන්න. සමහර පහන් දින්නේ මේ මොනද? ධර්ම චක්‍රය වහඳ නැද්ද? වැඩක් නැති මිනිසුන්ගේ දේවල් ධර්ම චක්‍රය කියනගේ ඔව් දන්නේ නැතුව ධර්ම චක්‍රය තියෙනවා බෞද්ධ රාජ්‍යයක්. එහෙනම් බෞද්ධත්වයේ රාජ්‍යක ධර්ම චක්‍රය තිබ්බට කවන්නේ නැහැ පන්සල එහෙම. හරිද? අපි මේ ලෝකයත් එක්කලා යෝකයලත කරගත්ත අපි මේක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ තමයි කුකුල් අඩිය කියන කාරණාව. අපි මේ 23 මාසයට යටත් ඔයගොල්ලන්ට ඉඳග ඔයගොල්ලන්ට සීරුවේ සිටින් අන්න 23 මාස. පහසුවේ සිටින් අංශක 23 මාර මේ අද මේ මේකේ අංශක 23 මාර තියෙනවා ඔය ඔව් 23 මාර තියෙනවා ඔයගොල්ලෝ ගහකට කපන්නේ 23 මාරට තේරෙන නේද උපවංශ මහත්තයා බොහොම බය දුකයි ලෝභේ එයා බයෝගෑස් යුනිට් හදනවා මම තමයි මධ්‍යම පළාතේ බයෝගෑස් මේ හද ෆ්‍රේම් එකත් එතකොට ඔක්කොම 23 මාරයි. ඊට පස්සේ 23 මාරයි පිස්සු. මේ ඇඟිල්ල මේ 23 මාරයි. ගහේ දෙබල අංශක 23 මාරයි. 23 මාරට වැඩි ඇලවුනොත් පෙරලෙනවා. ඒක තමයි 23 මාරට වැඩි ඇලවිලා ඇලවෙනකොට තමයි නටන්නේ කැරකෙන්නේ ඒකයි. පෙරලෙන ක්‍රමවතන කැරකෙන්නේ නැහැ. ඒක තමයි මොකද්ද අර නැටුම? පල්ලෙහ නැටුම මොකද්ද? පහතරක් නැටුමද? නැහැ නැටුමක් තියෙන්නේ තෙල්මේ. ඔව් තෙල්මේ කැරකේ කියන්නේ. ඒකේ පෙන්වන්නේ සූර්ය අභිනය. මේක වටේ තමයි මේ මෙතන තමයි අපි මිනිස්සු ටික ඉන්නේ. මෙයා නටන්නේ ඔන්නෝම ඕම ඈතට. ඉලිප්සේ තියෙන ලස්සනට. ඉලිප්සේ නවත්තන්න බෑ කාටවත්. එයා නටනකොට ඉලිප්සේ නිකම්ම යනවා. හයි අපේ ඉලිප්සයක් හදා තියෙන මොකද අපි ගමන් කරන හින්දා මේ සූර්යයා වටේ තියෙන ඕනේ ඕරවුනේ. නමුත් මේක ඇදෙනවා. ඔක්කොම ඉලිප්සයක් ඉන්නේ උතන. මොකද අපි මේක අහසේ අවිද යන ඉන්න මේක. එතකොට නටනකොට සූර්යයා මෙන්න මෙතෙන්දී නැට්ටුවගේ මූණ රෞද්‍රයි. මෙතෙන්දි සෞම්‍යයි. මෙතන සෞම්‍යයි. මූණ හරිය ලස්සනයි. කොහෙද උලන් හිටියේ? කොහෙද හිටියේ? මෙන්න මේ සංස්කෘතිය බේර ගන්න ඕනේ. ඒ සංස්කෘතිය බේර ගන්න ගම තමයි මේ හදන්නේ. මේක තෙල් මේ නටනවා. හරිද? මේකේ කිඳුරා නටනවා. මේ වැටෙන දෙන්න බෑ. හරිද? කිඳුරා නටනවා. මේකේ ජවුට නටනවා. අපි ජවුසන් නටනවා කියලා කියන්නේ. ජවුසන් නෑ. ජහුට. ජහුටක වෙනස තියෙන්නේ නටන්නේ අපි නමුත් දෙබස් යන්නේ වෙන තැනක. මේක අධ්‍යයනය කරන්න. ජහුට කියන්නේ ජහුට අපි කතාවක් නටනවා. ජහුට නටනවා. නමුත් ඒක වෙන්නේ දෙබස් කියන්නේ වෙන තැනක. මියුසික් ඔක්කොම ගන්නවා. දෙබස් යන්නේ වෙන තැනක. ඒ ජහුට තියෙනවා තාමත්. ජහුට සහ කිඳුරා නැටීමේ අයට සම්මාන හම්බෙන්න ඕනේ. ඒ හොඳම කිඳුරු ගුරුනාසේ ඉන්නේ මෙහේ. එයාට මාත් එක්ක සම්මානේ හම්බෙනවා. මට හම්බෙනවා සම්මානේ මොකද්ද? කලාභූෂණ. ඔයා දන්නේ නැහැ නේද ඒක?
ඒ කලාභූෂණ මට හම්බ වෙන සම්මානය. කලාභූෂණ සම්මානය මට හම්බ වෙන ඇස්සේ හරිද? කිඳුරු ගුරුනාන්සේලත් හම්බ වෙනවා. අවුරුදු 17ක් කිඳුරු නටපෙකට. තාමත් ජහුටට නැහැ. ජහුට මේ ළඟදී මොකක් හරි ජහුට නටන එකක කතාවක් උතුණා. මොකද ජහුට නටනවා මිනිහෙක් මේ ප්‍රසිද්ධ කලාකාරයෙක් වැටෙනවා. වැටුනේ මැරිලා. නමුත් ඒක අර පැත්තෙන් දෙබස් අර හදන කට්ටිය ඒකට දෙබසක් හදනවා. එයා දන්නේ නැහැ මරණා කියලා. මේ කවුරු හරි මට මතක නැහැ. ආයුබෝවන් ශ්‍රී ලංකා. ටෙලිවිෂන් එක අවිවා YouTube නාලිකා අතරේ ඉගලින්නේ.